मिनासन कोनिचिवा गायको जापानी सेंटर यूट्यूब चैनल वाला सादरें पिलिगन्नवा मे वीडियो का किरेमे आरमुन तमाई जेएलपीटी N3 विभागे संधा मुहुनदेनायट सारलव पहदिलिव सिंहलें N3 व्याकरण इगेन्वीमाई होंदाई अपी व्याकरण वलट यामु अद कथा किरीमट बलापुरुत्वान्ने पोई कियन ग्रामर पैटर्न एक मेक सिंहलें गातोत वगे कियन अदहस तमाई तियन्ने उप्पोई वल वगे कियन अदहसई तियन्ने एतकोट मे ग्रामर पैटर्न एक जपान भाषावेदी अपिट अवस्थावन हतरक बेदला अपिट मे ग्रामर पैटर्न एक इगन गन्न पुलुवन अवस्थावन हतरक मंग एक मे विद्यट दाला तियनवा इजिबन्वा ननी ननीनु कंजीगा सुरु निबन्वा सुगुनी ननी ननी सुरु सेककु सनबन्वा ननी ननीनु सेबुन्वा ओको फुकुमारेरु जनबन्वा ननी ननी चिकाइरो मे मेन्ने मे कियन अवस्थावन हतरट हतरापीट भाविता करला मे पोय कियन ग्रामर पैटर्न एक जपान भाषावे भावितावेन्ने मेन्न मे विदियट कियला අවබෝධයක් ලබා ගන්න පුළුවන් මුලින්ම අපි මේ පැටර්න් මේ තියෙන පැටර්න් හතරේ හතර ගැන ඉස්සෙල්ලාම විස්තරාත්මකව මේක ඉගෙන ගමු පළවෙනි එක තියෙන්නේ නනි නනීන කංජිගා සුරු ඒක පැහැදිලි කරන්න මේ විදිහට මෙතන මම දාලා තියෙනවා ඔතකෝ ඔතකෝ පොයි ඊළඟට කොදොමු කොදොමු පොයි නොයෝනි නනි නනීන කංජිගා සුරුතෝ යු ඉමේදේ ස්කවරේ මස් මේ ඔතක කියන්නේ පිරිමි කියන අදහස එතකොට මේ අදහසින් මේ නනි නනීන කංජිගා සුරු මේ යම් කිසි හැඟීමක් ඇතිවන ආකාරයේ කියන අදහසින් මේක භාවිතා කරනවා ඒක සිංහලෙන් මෙහෙමයි අපිට තේරුම් ගන්න පුළුවන් ओतको पीरिमी एतकोट ओतको किन एकट इप्पोई आदेश करहाम एक ओतको पोई केलतमा येन्ने तर मेक सिंहलें पीरिमीक वगे किन दहस्ती येन्ने तें कोदोमो कोदोमो पोई लामयेक वगे किन दहसे तेन्ने तर गोडाक वेलावट में ओतको पोई किन एक पाविच करना गहन वाइट दें ए गहनीय पीरिमीक वगे අන් ඒ වෙලාවට ඔතක ඔප්පොයි දැන් කොදම ඔප්පොයි වැඩි හිටියෙකුට අපිට භාවිතා කරනවා ඒ වැඩි හිටිය හරියට නිකන් ළමෙක් වගේ කිසි වගකීමක් නැහැ අන්නේ අදහසින් මේක සාමාන්‍යයෙන් අපි සිංහලෙන් ඉගෙන ගන්නකොට අපෝ කියන කැලලා සිංහලෙන් අපි භාවිත කරනවා උදාහරණයක් අපෝ ළමෙක් වගේ අපෝ ගැහණියෙක් වගේ අපෝ පිරිමියෙක් වගේ අන්නේ අදහසින් රන්නේ වගේ යම් කිසි හැඟීමක් ඇතිවන කියනවා කියන තේරුමෙන් මේ පොයි කියන එක භාවිතා කරන්න පුළුවන් දෙවැනි එක තමයි සුගුණී නනි නනිය සුරු සේකකු සේකකු කියලා කියන්නේ අපි කියන්නේ පෞරුෂය කියන අදහස එතකොට යම් කිසි පුද්ගලයෙක්ගේ පෞරුෂය එයාගේ ඇතුළාන්තයේ තියෙන දෙයක් අපිට ඒක ප්‍රකාශ කරන්න අරවසු කරන්න මේ ග්‍රාම පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන්. එක විස්තර කරලා තියෙන්නේ මෙතන දාලා තියෙනවා ඔකරිප්පොයි අකිප්පොයි නොයෝනි තොකුතේ නොදෝජීතෝ සෙත්සසකුෂි සුගුණී නනි නනි සුරසේකකූතෝ ඉමේදේ සකවරේ මස්. දැන් ඔකරිප්පොයි කේන්ති යනවා. අපෝ කේන්ති යනවා වගේ. අන්නේ අදහස. ඔකරිප්පු අකිප්පොයි අකිප්පොයි කියන්නේ උනන්දුවක් නැහැ නිය කම්මැලි ඇඟට වෙහෙසයි අන්නේ අදහස් නේ කම්මැලි වගේ ඔකරිප්පොයි අකිප්පොයි නයෝනි මෙන්න මේ වගේ තොකුතේන දෝෂි මේ විශේෂිත දෝෂි දෝෂිත් එක්ක මේ පොයි කියන ග්‍රාම පැටර්න් එක පාවිච්චි කරනවා අර අපි කියන්නේ සේකකු එක අර වසු කරන්නේ ඔයි ග්‍රම පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට තුන්වෙනි අවස්ථාව විදිහට අපි ගත්තේ
नानी नानी नो सेबुंगा ओ कुफुकुमारेरु नानी नानी नो सेबुंगा ओ कुफुकुमारेरु मेतन तियनवा कोना पोई मिजु पोई अबुरा पोई नो योनी नानी नानी नो सेबुंगा ओ कुफुकुमारेरु तो यु इमी दे स्कवारे मास මෙන්න මේ කියන තේරුම පාවිච්චි කරනවා කියන්නේ මොන තේරුමෙන්ද නනි නනීනෝ සේබුන්ගා ඕකෆු කුමාරරු මේ යම්කිසි අමුද්‍රව්‍යයක් යම්කිසි දෙයක් ඕකෆු කුමාරරු ඒක ගොඩක් අඩංගුයි කියන අදහස දැන් උදාහරණයක් විදිහට මිසුප්පොයි මිසු කියන්නේ වතුර මිසුප්පොයි වතුර වැඩි වගේ මේ සුප් එකේ වතුර වැඩි වගේ අන්නේ අදහසින් මේ පොයි පාවිච්චි කරන දැන් අබුරප්පොයි अबुरा के तेल अबुरा पोई तेल वेडी वगे मे कैम के तेल वेडी वगे अन्ने की दासी यम किसी दया एक अडंग वेडी तो यी देश कवर मस एने की तेरुमे मे ग्राम पैटनिक पाविच करनो कोनो बाय निगतिबु ना नियंसुनी अरिमस मेकनी कांगार नी अवस्थाव निगतिबुना नेगेटिव नियांस के लिए अपी यम दया यम किसी हैंगीम एक दिन होने हैंगीम निवे अपी एक किया नवेनाथ हैंगीम कर नेगेटिव हैंगीम की तो अपी यार मे अवस्था विधि निगा नेगेटिव हैंगीम की तमाय मे पोई दाला मे यार सेबुन का ओको फुकमार रोए का पोई दाला संबंध करन ए दे आडांगु वैडी මිසුප්පොයි අබුරප්පොයි විදිහට මේ කපි තව ඉස්සරහට යනකොට වාක්‍යයන් එක කොහොමද මේක ගැලපෙන්නේ කියලා පැහැදිලිවම ඉගෙන ගන්නවා ඊළඟට හතරවෙනි එක කුරොප්පොයි චායිරොප්පොයි නදෝ ඉරෝ ඕ අරවස් කොත බාතුස් කවරේ නන්නනීනි චයිරෝ තෝ යු ඉමේදස් කවරේ මස් මේ පාටත් එක්ක මේ කුරොප්පොයි කුරොයි කියන්නේ කලුයි පාටත් සමග කලුයි දුඹුරේ වර්ණයන් ප්‍රකාශ කරන කොටත් මේ පොයි කියන ග්‍රම පැටර්න් එක ජපන් භාෂාවේදී මේ පාටවල සමග භාවිතා කරලා තියෙන අවස්ථාත් අපිට දැක ගන්න පුළුවන්. මේ කියන අවස්ථාවන් ජපන් භාෂාව අධ්‍යයනය කරාම පොයි සම්බන්ධ කරලා ගොඩක් වෙලාවට වාක්‍ය නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් ඊළඟට බලමු මේ ග්‍රැමර් පැටර්න් එකෙන් කොහොමද අපි වාක්‍යයක් හදන්න මේ ග්‍රැමර් පැටර්න් එක නවුන් එක වර්බ් එක කොහොමද භාවිතා කරන්නේ කියලා. පළවෙනි එක මම මෙතන දාලා තියෙනවා මුලින්ම නවුන් ප්ලස් උප්පොයි. අපිට උප්පොයි කියන ග්‍රැමර් පැටර්න් එක කෙලින්ම නවුන් එකක් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඔතකො. ඔතකො කියන්නේ පිරිමි. මේ පිරිමි කියන ඔතක කියන නවුන් එකත් එක්ක ඔතකොප්පොයි ඔන්න ඔන්නප්පොයි අන්න ඒ විදිහට නවුන් එකක් එක්ක අපිට පොයි කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. මේක verb එකක් එක්ක එනකොට අපි verb එකේ must form එකයි ගන්නෙ. must form එකේ must අයින් කරලා උප්පොයි තමයි සම්බන්ධ කරන්නේ. දැන් ඔකොරිමස් තරහ යනතර ඔකොරි මස් කැපුවා ඔකොරිප්පොයි අන්න ඒ විදිහට संबंध करोश कर उदाहरण कुरोई संबंध मेक दिमा मोलिन मारगणवा नाउन प्लस उपोन ग्राम नाउन प्लस उपोई මේකදී උදාහරණ කිහිපයක් මම දාලා තියෙනවා noun plus uppoi වල noun plus uppoi පළවෙනි එක otoko pirimi කියන එක එකට අපි uppoi ආදේශ කරාම oto otoko otoko uppoi pirimi එක වගේ ඊළඟට onna ඔන්න ප්ලස් පොයි ඔන්න පොයි ගැහෙන කෙනෙක් වගේ අපි මේක සිංහලෙන් අපෝ කියන එකත් කියන අපෝ ගැහෙන කෙනෙක් වගේ අන්නේ අදහස ඊළඟට කොදොමු ප්ලස් උප්පොයි කොදොමු උප්පොයි අපෝ ළමයෙක් වගේ කොදොමු උප්පොයි අපෝ ළමයෙක් වගේ
उत्तको पोई ओन्ना पोई कोदोमो पोई मेन में विधि है टे आपे जन नाउन ने का तेक केलिम पोई के ने ग्रामर पढ़ने का बाविता करने पुलवा उदाहरण वाक्य की बोल अनगक्षेवा शोगक्षेनानोनी उत्तको पोई हानाच कताओ सुरु अनगक्षेवा शोगक्षेनानोनी अरे लामे आ शोगक्षे के ने कुना මේ ප්‍රාථමික පාසල් ශිෂ්‍යෙක් වුණත් ඔතනප්පොයි ඔතනප්පි වැඩිහිටියෙක් වගේ වැඩිහිටි පුද්ගලයෙක් වගේ හනස කතාව සුරු කතා කරනවා අපි සිංහලෙන් උත් කියන අර ළමයා හරිය නිකන් ලොකු කෙනෙක් වගේ කතා කරනවා අන්නේ අදහස් තමයි මෙතන තියෙන්නේ අනෝගක්සේවා ශෝගක්සේනානෝනි ඔතනප්පි හනස කතාව සුරු ඊළඟට අපි බලමු verb එකක් එක කොහොමද එන්නේ කියලා verb එකක් එක්ක සම්බන්ධ වෙනකොට මම කලින් කිව්වා වගේ verb එකේ must form එක අයින් කරලා අපි පොයි ආදේශ කරන්නේ මෙතන තියෙන පළවෙනි එක ඔකොරිමස් තරහ ගන්නවා ඒකට පොයි එකතු කරනවා must අයින් කරලා ඔකොරිප්පොයි අපෝ තරහ යනවා තරහ යන ස්වභාවය වැඩි වසුරෙමස් පොයි ආදේශ කරාම වසුරෙප්පොයි පො අමතක වෙනවා යාට හරියට වසුරෙප්පොයි වර්බ් එකක සම්බන්ධ කරනකොට ඒ වර්බ් එකේ මස් ෆෝම් එක අයින් කළා තමයි අපි ඉප්පොයි සම්බන්ධ කරන්නේ ඔකොරිමස් ඔකොරිප්පොයි වසුරෙමස් වසුරෙප්පොයි අන්නේ විදිහට ඊළඟට අපි වාක්‍යයක් බලමු බුචෝවා ඔකොරිප්පොයි සේකකුදේ බුකාගා හොන්නෝ චීසනා මිසුඕ ශිතතගේදේ අපෝ යාට හරියට තරහ යනවා අන්නේ අදහසින් තමයි තියෙන්නේ ඔකොරිප්පොයි ඊළඟට අපි ඊකේ යෝෂියක් එක්ක සම්බන්ධ කරනකොට ඊකේ යෝෂිය කලින් කවගේ ඊ අයින් කළා තමයි අපි ඉප්පොයි කියන ග්‍රාමර් පැටර්න් එක භාවිතා කරන්නේ උදාහරණයක් විදිහට මෙතන අරන් තියෙන කුරොයි කුරොයි ඊ අයින් කරා පොයි කුරොප්පොයි කළු පාට ස්වභාවයේ වැඩි ටිකක් කුරොප්පොයි ඊළඟට අකයි උප්පොයි අකප්පොයි රතු පාට ස්වභාවයේ වැඩි අන්නේ අදහස් දැන් චායිරොයි චායිරොප්පොයි අන්නේ විදිහට වාක්‍යයක් අපි බැලුවොත් කොනුව සුකාතෝ නිවා කුරොප්පොයි බුරවසුගා නියයි තෝමෝ කොනුව බුරස් සුකාතෝ නිවා කුරොප්පොයි කුරොප්පොයි බ්‍රවුසු මම හිතන්නේ මේ කළු පාට බ්‍රවුස් එක මේ සායට හොඳට ගැළපෙනවා වගේ කළු පාට අඳුරු කළු පාට ස්වභාවයේ වැඩි බ්‍රවුස් එකක් මේ සායට ගැළපෙනවා කියලා මම හිතනවා කුරොප්පොයි බ්‍රවුසු ඒ ස්වභාවයේ වැඩි අන්නේ අදහස් තමයි තියෙන්නේ එතකොට මේ පොයි කියන ග්‍රාමර් පැටර්න් එක අද අපි මෙන්න මේ විදිහට නවුන් එකක් එක්ක පොයි වර්බ් එකක් එක්ක සම්බන්ධ වෙනවා නම් මස් කට් කළා පොයි ඊක යෝෂයක් එක්ක සම්බන්ධ වෙනවා ඊ අයින් කළා පොයි මේ කියන ආකාර තුනට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් කියන එක කතා කළා මෙවැනි තවත් අලුත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරමින් ඒ සඳහා එකතු වෙන්න